සුබ උදෑසනක් ඔබට යමක් මතක් කරන්න තියෙනවා මට පහුගිය දවසක පූජ්‍ය රාජකීය අරියඥාන ස්වාමින්ද්‍රයන්න් වහන්සේ අපට මුණ ගැහෙනවා සිරස FM පන්සල් මළුව බාහිර පටිගත කිරීම සඳහා උන්වහන්සේ එහිදී මේ වස්සාන කාලයේ තිබෙනව වටිනාකම අපට මතක් කරනවා උන්වහන්සේට දානය පිළිගන්වන්නත් අපට අවස්ථාව ලැබුණා ඉතින් මුලින්ම මතක් කරනවා ඒ පින ඔබත් අනුමෝදන් වෙන්න කියලා මොකද මේ වස්සාන කාලේ මහා සංඝරත්නයට උවටන් කිරීම ඉතාමත් ශ්‍රේෂ්ඨතම වූ කාර්යයක් කියන එකත් ඔබට මතක් කරනවා එහෙමනම් අපි සූදානම් වෙමු උන්වහන්සේ අප සියලුම දෙනා කෙරෙහි ඉතාමත් කරුණාවෙන් ලබා දුන් ඒ දහම් සාකච්ඡාව ශ්‍රවණය කරන්න අපේ ස්වාමීන් වහන්ස මේ කාලේ මේ සමාජය තුල සිටින බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් මේක රාග සිත් ඇති කෙනෙක් ඇස පිනවීම පිනිසම රූප සොයා යන කෙනෙක් එයින් මිදීමට නොහැකිව සිටිනවා අසුබය කොයිතරම් වැඩුවත් මරණානුස්සතිය කොයිතරම් වැඩුවත් ඔහුට පළක් වෙලා නැහැ කුමක්ද ස්වාමීන් වහන්ස ඔහු කළ යුත්තේ නෑ මෙහෙමයි නෝනා දැන් අපි සතර සතිපට්ඨාන ධර්මයන් ගැන කතා කළා පහුගිය සතියේදී ඒ සතර සතිපට්ඨාන ධර්මයන්ගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්‍යය සතර සතිපට්ඨාන ධර්මයන්ගෙන් බැහැර වීම නිසා ඒ කියන්නේ මේ ආවා වූ දීර්ඝ භව ගමනේදී මටත් ගිහි කාලයක් තිබ්බනේ නේද ඒතොර මගේත් ගිහි කාලය කියන්නේ මං ගිහි කාලේ මම උපාසක මහත්මෙක් නෙමෙයි මම උපාසක මහත්ෙක් උනේ 15ක පොයේ දාඩ සිල් ගත්තනම් එදාට මං උපාසක මහත්ෙක් හැටියට කටයුතු කළා ඉන් මෙහා නොනා මමත් සුදු සහ කළු චරිතයක් ඒ කියන්නේ බින්දෙන වෙලාවට සිල් පද බින්ද වඩන වෙලාවට ලෝභ දේශයන් මොහ වැඩුව කළු සුදු චරිතයක් හැටියටයි මගේ ජීවිතෙත් මං ගත කළේ නමුත් නොනා එහෙම ජීවිතේ ගත කරද්දී කල්යාණ මිත්‍රාස්වේ සද්ධර්ම සමනේ නුවණින් මෙනෙහි කිරීම කියන කාරණේදීන වටිනාකම තමයි අපිට අපේ තියෙනා වූ ධර්මානුකූල දුර්වලතාවයන් අපිට මතු කරලා දෙන්නේ කල්යාණ මිත්‍රාස්ත්‍යත් සද්ධර්ම සමනයත් නුවණින් මෙනෙහි කිරීම මේ කාරණා තුන නැතුව ධර්ම මාර්ගේ නෝනා කවදාක්වත් අපි කොතනකවත් අර්ථවත් දෙයක් ජීවිතයට එකතු කරගන්නේ නැහැ මොකද ධර්ම මාර්ගයේ අර්ථවත්ම දේ දුකෙන් මිදීම උදෙසා ලෞකික වේවා ලෝකෝත්තර වේවා ජයග්‍රහණයන් සාක්ෂාත් කර ගැනීම උදෙසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන එකම මාර්ගය තමයි ආරෂ්ඨාංගික මාර්ගය. ඒතකොට මේ ආරෂ්ඨාංගික මාර්ගය අපි මතු කරගන්න නම් අපිට අනිවාර්යයෙන්ම කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කිරීම තියෙනවා. මම ගිහි කාලයේ සද්ධර්ම ශ්‍රවණය කළේ නෝනා. ඒතර අපේ වයස අවුරුදු 22 23 වයසේදී අපිට බණහන්න මේ අද වගේ අප්‍රමාණ නාලිකා තිබෙන්නේ නැහැ. මට මතකයි මං ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ සතියකට දෙපාරක් ඒ කාලේ බණ යනවා. ඉරිදා උදේ 8ට එක බණක් යනවා. බදාදා රාත්‍රියට එක බණක් යනවා. ওই බණ දෙක තමයි මම ඇහුවේ. ඔයිට වඩා බණ අහලා නැහැ. නමුත් අද වර්තමානයේ නෝනා සමහර පින්වතුන්ලා ඉන්නවා පැය 24ම ධර්මදේශනා ශ්‍රවණය කරනවා. එතකොට දැන් අපි මේ ධර්මදේශනා දෙක අතීතයේ ද සතියකට ධර්මදේශනා දෙකක් ශ්‍රවණය කරලා ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කරලා මාතුලින් මා දැක්කා මගේ ජීවිතේ පිටිපස්සේ පින කියන කාරණේ තිබ්බත් මං එක තැනකින් සංසාරේ දුර්වලයි කියලා. මොකද ඒ තැන ඒ සංසාරේ දුර්වල තැන තමයි කායानुපස්සනාවෙන් මම දුර්වලයි. පින කියන කාරණේ තිබ්බ මගේ පිටිපස්සේ. ඒක මං හඳුනාගත්තේ මට මතු කළ දුන්නේ කවුද? කල්යාණ මිත්‍ර ආශ්‍රයත් සද්ධර්ම ශ්‍රවණයත් නුවණින් මෙනෙහි කිරීමත්. ඒ කාරණා තුන තිබ්බේ නැත්නම් කවදාවත් මං ඒක මතු කරගන්නේ නැහැ. ඒතර මගේ ජීවිතේ පිටිපස්සේ පින කියන කාරණේ තිබ්බා. නමුත් සතර සතිපට්ඨාන ධර්මයන් මං සංසාරේ පුහුණු කළා තිබ්බේ නැහැ. ඇයි පුහුණු කළා තිබ්බේ නැත්තේ? ඊට අදාළ කල්යාණ මිත්‍ර ආශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණේ නුවණින් මෙනෙහි කිරීම මගේ දුර්වලතාවයක් තිබිලා තියෙනවා. සංසාරේ කොහේ පරිච්ඡ සම්පන්නව. ඒතර එතනදී මම මේ ජීවිතේ ලැබුවා වූ කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණයත් නුවණින් මෙනෙහි කිරීම තුලත් මා මතු කරලා ගත්තා නෝනා මා තුල තියෙනා වූ දුර්වලතාවය මෙන්න මේ සතර සතිපට්ඨානය නැත්තම් කායානුපස්සනාව කරේ තියෙනා වූ දුර්වලතාවය කියලා. ඒතර මේ දුර්වලතාවය නිසාමයි අපි තුල කාමරාග පටිගියන් නිරතුරුවම සකස් වෙන පටන් ගත්තේ. පින තිබ්බා නමුත් ඊට අදාළව පින ධර්මානුකූලව කළමනාකරණය කරගෙන පින අවබෝධාත්මක දිශාවට අරන් යන්න අවශ්‍ය කරන්නා වූ නොනස් කායනුපස්සනාවේ දුර්වලතාවය මගේ තුල තියෙනවායි කියන කාරණේ මා විසින්ම මං අඳුනගත්තේ කල්යාණ මිත්‍රාශ්‍රයත් සද්ධර්ම ශ්‍රවණයත් නුවණින් මෙනෙහි කිරීමත් තුලයි. දැන් ඔබතුමිය ප්‍රශ්නයක් ඇහුවේ කෙනෙක් ඉන්නවා එයා මාර්ගය තුල ගමන් කරනවා අසුභය වඩනවා පිළිකුල් භාවනා වඩනවා නමුත් එයා තුල නිරතුරුවම කාමසිත් රාගසිත් ද්වේෂසිත් සකස් වෙනවායි කියන කාරණේ. ඉතින් එතනදී නෝනා අපි අවංකවම දකින්න ඕනේ ඒක මේ ජීවිතයේ වූ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. පටිච්ච සමුප්පන්නව අපි කාමයන් කෙරෙහි
දේශසිත කෙරේ ලෝභසිත කෙරේ අපි ඇති කරගත්තා වූ අප්‍රමාණ උපාදානයන් තෘෂ්ණාවන් වල පටිච්ච සමුප්පන්න රුව ගුණ තමයි අපිට මේ ජීවිතේ මතුවලා ඉන්නේ මේ ජීවිතයේ කෙනෙක් සෝවාන් ඵලයට පත් වෙනවා කියන්නේ එක චිත්තයකින් තමයි අවබෝධය ලබන්නේ මේ සකස් වෙන චිත්තයෙන් ඊළඟ චිත්තයේදී එයා උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න පුළුවන් එතකොට සෝවාන් ඵල අවබෝධය කියන්නේ එක චිත්තයකින් සකස් වෙනා වූ දෙයක් නමුත් එතෙන්ට එන්න නොනා සමහරට කල්ප ගානක් දීර්ඝ වූ පටිච්ච සමුප්පන්න ඵල පුරුද්දක් අපිට එතකොට මේ ඵල පුරුද්ද තමයි අපි කල්යාණ මිත්‍රාශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තුළ මතු කරලා ගන්න අපිට තියෙන්නේ. එතකොට මගේ ජීවිතේ මං කායානුපස්සනාව දුර්වලයි කියලා දැක්ක තැනදී මම දැඩි විදිහට නොනා රූපේ අනිත්‍යභාවය දකින්න පිළිකුල අසුභය දැඩි ආකාරයෙන් ජීවිතයට එකතු කර ගැනීම තුළ තමයි මම මගේ තියෙනා වූ අඩුපාඩුකම් මම නිවැරදි කරගෙන ඉස්සරහට ආවේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්වයා මේ සතර සටිපට්ඨාන ධර්මයන් නොදකින නිසා කායානුපස්සනාව ජීවිතයට එකතු කරගන්නේ නැති නිසා නිරතුරුව නොනා සක්කාය දිට්ඨිය මමත්තේ දැඩිභාවයෙන් ශක්තිමත් වෙනවා කියලා. අපේ හිතේ දුකක් වේදනාවක් ඇති වෙනකොට මෙය සංසාරේ මා කළා වූ අකුසලයක් හැටියට දකින්නට තරම් හිත ශක්තිමත් කරගන්නේ ඇයි පහුගිය මාස වැඩසටහනේදී ඔබ වහන්සේ අපිට දේශනා කළා. ඉන් අනතුරුව අපි සිදු කළ යුතු දේ පිළිබඳව අපි මේ අවස්ථාවේදී අපි ස්වාමින්ද්‍රයන්න් වහන්සේගෙන් පහදා ගනිමු. මෙතෙන්දී මුලින්ම ඇලීමේ ගැටීමේ අනිත්‍යභාවය දකිමින් උපේක්ෂාව කියන තැනට හැම්බෙලාම හිත ගන්න. දැම්ම උපේක්ෂාව අනිත්‍යයි කියලා දකින්න කලබල වෙන්න ඕනේ නැහැ. මොකද අපි උපේක්ෂාවත් කවදා හරි අනිත්‍යයි කියලා දකින්න ඕන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන මොහොතේ. ඉන් මෙහා අපි නිරතුරුවම අපි විඳින සෑම සැප වේදනාවකදීම අපි විඳින සෑම දුක් වේදනාවකදීම හැම වෙලාවම මේ වේදනාව කියන්නේ හේතුන් නිසා සකස් වුණා වූ අනිත්‍ය වූ ධර්මයක් කියලා නුවණින් දකින්න. හවසට රාත්‍රියට නිින්දට ගිහිල්ලා ඔබ දෑස් දෙක පියාගෙන මොහොතක් උදේ ඉඳන් අත්විඳා වූ සැප වේදනාවන් නුවණින් දැකලා දෑස් දෙක පියාගෙනම දකින්න ඒ සෑම සැප වේදනාවක්ම අනිත්‍ය වී ගියා කියලා නුවණින් දකින්න. උදේ ඉඳන් රාත්‍රී වෙනකන් ඔබ තුල යම් දුක් වේදනාවක් ඇති වුණා නම් ඒ සෑම දුක් වේදනාවක්ම අනිත්‍ය වෙලා ගියාත් කියලා දකින්න. එහෙම නිරේතුරුව මේ සැප වේදනාවේ දුක් වේදනාවේ අනිත්‍යභාවය දකිමින් පුහුණු වෙද්දී නෝනා අනිවාර්යෙන්ම ඉදිරියේ මොන සැප වේදනාවක් ඇති වුණත් මොන දුක් වේදනාවක් ඇති වුණත් ඔබ දක්ෂයි හේතුන් නිසා සකස් වුණා වූ මේ සැප වේදනාව දුක් වේදනාව අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා දකින්න. එහෙම නැත්නම් අපි පුහුණු කරගෙන ඉස්සරහට ගියේ නැත්නම් නෝන කවදාකවත් අපිට මේක කරන්න බැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි නිරතුරුවම හිත වැඩෙන්නේ කොයි ආකාරයටද ඊට අදාළව හිත වැඩිලා යනවා කියලා. එනිසා ඔබ වේදනාව නිත්‍ය වශයෙන් අරගෙන නම් හිත වඩන්නේ නිරතුරුවම නිත්‍ය ස්වභාවයටමයි හිත ගලාගෙන යන්නේ. එනිසා ඔබ සෑම රාත්‍රියකම හිතන්න දක්ෂ වෙන්න විනාඩි 5ක් උදේ ඉඳන් සකස් වුණා වූ සැප වේදනාවන් සිහිපත් කරන්න අනිත්‍යයි කියලා දකින්න. උදේ ඉඳන් සකස් වුණා වූ දුක් වේදනාවන් සිහිපත් කරන්න අනිත්‍යයි කියලා දකින්න. අතීතේ පුංචි කාලයේ වින්දා වූ සැප වේදනාවන් ටිකක් මතු කරලා දකින්න අනිත්‍යයි කියලා දකින්න. පුංචි කාලයේ ඉඳන් ඇති වුණා වූ දුක් වේදනාවන් මතු කරලා දකින්න අනිත්‍යයි කියලා දකින්න. අන්න නෝනා නින්දට පෙර ආතුව සුන්දර වේදනා අනුපස්සනාවක් ජීවිතේට එකතු කරගත්ත වෙනවා. එතකොට මේ සුන්දර වේදනා අනුපස්සනාව අපේ ජීවිතේට එකතු වෙද්දී හෙට දවසේ නෝනා කොච්චර සුන්දර විඳීම් සකස් වුණා කොච්චර අසුන්දර දුක්ඛිත දේවල් සකස් වුණත් අපි මේවාට ඇලීම් ගැටීම් සකස් කරගන්න යන්නේ නැහැ. නැවත අපි ඒවා නිසා භවය සකස් කරගන්න යන්නේ නැහැ. ඒ වගේමයි ඔබ භාවනාවට ඉඳගත්තර පස්සේ කායානුපස්සනාව වඩන කෙනෙක් නම් නිරතුරුවම ඔබ රූපේ අනිත්‍යභාවය දකිමින් සිටින විට ඇතිවෙන්නා වූ කුමන හෝ සැප වේදනාවක් වේවා ඒක සප්තබොජ්ජංග ධර්මයන් නිසා සකස් වෙන සැප වේදනාවක් වෙන්න පුළුවන්. ඒ සැප වේදනාව අනිත්‍යයි කියලා දකින්න එවිටය වේදනානුපස්සනාව බවට පත් වෙනවා. ඔබ භාවනා කරන ඉන්න වෙලාවට ඔබ තුල සකස් වෙන කුමක් හෝ දුක් වේදනාවක් වෙන්න පුළුවන්. අතේ පයේ වේදනාවක් නිසා සකස් වෙන දුක් වේදනාවක් වෙන්න පුළුවන්. භාවනාව නොවැඩීම නිසා සකස් වෙනා වූ දුක් වේදනාවක් වෙන්න පුළුවන්. ඒ දුක් වේදනාවත් අනිත්‍යයි කියලා දකින්න. දැන් සමහර පින්වතුන්ලා අපිට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ භාවනා කරන්න යනවා නමුත් භාවනා වෙන්නේ නැහැ. ඒ නිසාම ගැටි ගැටි ඉන්නවා. ඒ නිසාම දුකටපත් වෙනවා. ඒ නිසාම හිත විසිරීලා තියෙනවා. ඇයි ඒ භාවනා වෙන්නේ නැහැ කියලා ඇති වුණා වූ දුක් වේදනාව අනිත්‍යයි කියලා දැක්කේ නැහැ. ඒ නිසා භාවනා කරන්න ගිහිල්ලා
භාවනා කරන්න යද්දී ඔබ තුල භාවනා කරන්න බැරි වීම නිසා දුක් වේදනාවක් ඇති වෙනවා නම් සෑම මොහොතකම ඒ දුක් වේදනාව අනිත්‍යයි කියලා දකින්න වේදනානුපස්සනාවට යොමු කරන්න ඒ මොහොතේ භාවනා කරන්න බැරි වුණා වූ ඔබ වේදනානුපස්සනාව තුල ජීවත් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා නමුත් හුඟක් පින්වතුල්ලා මේ කාරණේදී දුර්වලයි ඒගොල්ලෝ අපිව මුණ ගැහෙන්න එන ගොඩාක් අය භාවනා කරන්නයි කියන ස්වාමීන් වහන්සේ භාවනා කරන්න යද්දි හිත විසිරෙනවා භාවනා කරද්දී යද්දි බාධා සිද්ධ වෙනවා භාවනා කරන්න යද්දි මේ වෙන වෙන අරමුණු වෙනවා ඒ සෑම දෙයක් නිසාම නෝනා ඒ අය දුක් වේදනාවන් තුල ඉන්නවා ඒ නිසා නිරේතුරුව මෙවැනි ප්‍රශ්න තියෙනවා නම් ඔබ දක්ෂ වෙන්න එවැනි ප්‍රශ්න තුලින් සතර සටිපට්ඨානෙ මතු කළ ගන්න එවැනි ප්‍රශ්න තුලින් සතර සටිපට්ඨානෙ මතු කළ ගන්න එවැනි ප්‍රශ්න තුලින් සතර සටිපට්ඨානෙ මතු කරගන්නේ භාවනාව හේතුවෙන් භාවනාව දුර්වල වීම හේතුවෙන් ඔබ තුල ඇතිවෙන්නා වූ දුක් වේදනාව අනිත්‍යයි කියලා දකින්න ඒ දකින වෙලා වෙනෝනා බැරි වෙච්ච භාවනාව තුලින් සුන්දර වේදනානුපස්සනාව ජීවිතයට එකතු කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා ඒ වගේම වේදනානුපස්සනාවෙන් පස්සේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ චිත්තානුපස්සනාව චිත්තානුපස්සනාව කියන්නේ ඕනා මේ සිතු විදිවල අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතකොට මේ චිත්තානුපස්සනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කායානුපස්සනාවටත් වේදනානුපස්සනාවටත් පසුවයි එතකොට එහෙනම් දැන් ඔබ හිතන්න දැස් දෙක පියාගෙන මොහොතක් අද උදේ ඉඳන් මේ දක්වා සිතුවිලි කීදාහක් ඇති වෙන්නේ නැද්ද කියලා ඒ සකස් වුණා වූ සිතුවිලි වල කොයිසා කුසල් සිත් තියෙන්නේ නැද්ද කොයිසා අකුසල් සිත් තියෙන්නේ නැද්ද කොයිසා පින් සිතුවිලි තියෙන්නේ නැද්ද කොයිසා පව් සිතුවිලි තියෙන්නේ නැද්ද කොයිසා ධර්මයට අදාළ සිතුවිලි තියෙන්නේ නැද්ද කොයිසා අධර්මයට අදාළ සිතුවිලි තියෙන්නේ නැද්ද කොයිසා කේන්ති ගිය සිත් තියෙන්නේ නැද්ද කොයිසා මෛත්‍රී සිත් තියෙන්නේ නැද්ද කොයිසා ලෝභ සිත් තියෙන්නේ නැද්ද කොයිසා ත්‍යාග සිත් තියෙන්නේ නැද්ද කොයිසා මෝහ සිත් තියෙන්නේ නැද්ද කොයිසා අමෝහ සිත් තියෙන්නේ නැද්ද නමුත් මේ සෑම සිතුවිල්ලක්ම නොනා හොඳ වේවා නරක වේවා නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද සෑම සිතුවිල්ලක්ම අනිත්‍ය වුණා සෑම සිතුවිල්ලක්ම අනිත්‍ය වුණා දැස් දෙක පියාගෙන ඔබ මොහොතක් දකින්න අද උදෑසන ඉඳන් මේ මොහොත දක්වා සිතුවිලි කිහිප ලක්ෂයක් මා තුල සකස් වුණාද ඒ සෑම සිතුවිල්ලක්ම අනිත්‍යයි කියලා දකින තැන අන්න ඔබ චිත්තානුපස්සනාව තුල ඉන්නවා ඒ වගේම ඔබ බලන්න මේ ජීවිතේ මව් කුසේ ඉන්න මොහොතේ පටන් මේ මොහොත දක්වා නෝනා කොයිසා සිතුවිලි අපි තුල සකස් වෙන්නේ නැද්ද අර ළමා කාලේ ළමා තොටිල්ලේ සෙල්ලම් කර කර ඉද්දි කොච්චර සිතුවිලි ඇති වෙන්නේ නැද්ද අර පාසල් යන කාලේ උසස් අධ්‍යාපනය ලැබන කාලේ තාරුණ්‍යෙන් ආදරය කරන කාලේ මැදි වයසේ කොයිසා සිතුවිලි ඇති වෙන්නේ නැද්ද කියලා බලන්න මේ සෑම සිතුවිල්ලක්ම නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද අන අතීත චිත්තානුපස්සනාවේ අනිත්‍යභාවය අපි දකින්න අතීතේ පටිච්ච සමුප්පන්නව ඉපදුන වෙලාවේ සක්විති රජ වෙච්ච වෙලාවේ මේ මුළු ලෝකෙම පාලනය කරපු රජ කෙනා හැටියට කොයිසා සිතුවිලි සකස් වෙන්නේ නැද්ද ඒ සෑම සිතුවිල්ලක්ම අනිත්‍ය වුණා අපි සතරාපායන්ට වැඩිලා නිරේ අර මහා ගිනි ජාලාවේ පිච්චි පිච්චි දුක් විඳ කාලේ කොයිසා නම් සිතුවිලි ඇති වෙන්නේ නැද්ද නෝනා ඒ සෑම සිතුවිල්ලක්ම අනිත්‍ය වුණා අන්නේ අනුවණින් නිරතුරුවේ සිතේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙනවා ඒ ජීවත් වෙන මොහොතක් පාසා නෝනා යාචිත්තානුපස්සනාව තුල ජීවත් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා ඉන් මෙහා අපි මොකද කරන්නේ මේ සකස් වෙන සෑම සිතුවිල්ලක් නිසාම නෝනා අපි ආයිමත් ඇලීම් ආයිමත් ගැටීම් ආයිමත් අපි උපේක්ෂාවන් ඇති කරගන්න සකස් වෙන සෑම කුසල් සිතක් නිසාත් අකුසල් සිතක් නිසාත් අපි නිරේතුරුව නැවත 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 භවයේ සකස් කරගන්නවා ඒ නිසා මොහොතක් දැස් දෙක පියාගෙන සකස් වෙන සිතුවල අනිත්‍යභාවය දකින්න ඒ අනිත්‍යභාවය දකින සෑම මොහොතේකම නෝනා ඔබ චිත්තානුපස්සනාව තුල ජීවත් වෙච්ච කෙනෙක් බවටයි පත් වෙන්නේ දැන් ඔබ කායානුපස්සනාව වඩන්න වාඩි වුණා කියලා හිතන්න ඔබ කායානුපස්සනාව වඩන්න වාඩි වෙලා ඔබ දැන් නිරේතුරුවම දෙතිස් කුණුපයක් හැටියට රූපය දකිනවා දෙතිස් කුණුපයක් හැටියට රූපය දකිද්දී ඔන්න ඔබට එකපාර්තම gedara මතක් වෙනවා අන්නේ මතක් වුණා වූ හිත චිත්තානුපස්සනාවට දාන ඒ සිත අනිත්‍යයි කියලා දකින දැකලා ආයිමත් කායනුපස්සනාවට යොමු වෙන ඔබ ආයිමත් කායානුපස්සනාව වඩමින් ඉන්නවා වඩමින් ඉන්නකොට ආයිමත් තව මොකක් හෝ සිතුවිල්ලක් මතුවෙනවා ඒ සිතත් අනිත්‍යයි කියලා දකින්න දැකලා ආයිමත් කායනුපස්සනාවට හිත යොමු කරන්න ඔබ කායානුපස්සනාව වඩමින් ඉන්නවා එක පාට ලෞතුරා බුදුරජාණන් වහන්සේ සිහිපත් වෙනවා ඒ සිතත් අනිත්‍යයි කියලා දකින්න ආයිමත් කායනුපස්සනාවට යොමු කරන්න
මේක කුසල් සිතක්ද අකුසල් සිතක්ද කියන කාරණේ අදාළ කරගන්න එපා. අපි සතර සරිපට්ඨාන ධර්මයන් වඩන වෙලාවේ කායානුපස්සනාව වඩන වෙලාවේ එකපාර්ත ලෝතුරා බුදුරජාණන් වහන්සේ සිහිපත් උනත් ඒ හිත මායයමයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. එක්ක බුදුරජාණන් වහන්සේගේ රූපයේ මොහොතේ අට්ටික සංඥාවෙන් දකින්න නැත්නම් දෙතිස් කුණුපයක් හැටියට දකින්න එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ දැක්කා වූ හිත ඒ මොහොතේ අනිත්‍යයි කියලා දකින්න. ඒ වගේ නිරේතුරුවම කායානුපස්සනාව වඩමින් තමන් ඉදිරියට යද්දී තමා තුළ දැන් මා තුළ හොඳින් කායානුපස්සනාව වැඩෙනවා මා තුළ දැන් අනිත්‍ය සංඥාව හොඳින් වැඩෙනවා කියලා හිතක් සකස් වුණත් ඒ හිතත් චිත්තානුපස්සනාවට දාන්න. ඒ හිත නිත්‍ය වශයෙන් ගන්න යන්නේ එපා. ඒතෝර එනම් කායානුපස්සනාව තුළදීම අපිට වේදනානුපස්සනාවත් මතු කරගන්න පුළුවන්. ඒ වගේම චිත්තානුපස්සනාවත් මතු කරගන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධම්මානුපස්සනාව තුළ ජීවත් වෙන්න කියලා. කුමක්ද බුදුරජාණන් වහන්සේ ධම්මානුපස්සනාවෙන් දකින්න කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ භාවනා කිරීමේදී සකස් වෙන්නා වූ ධර්මතාවයන් මේ රූපයේ ඇසුරු කොට සකස් වෙන්නා වූ ධර්මතාවයන්ගේ අනිත්‍යභාවය දකින්න කියන. භාවනා කිරීමේදී සකස් වෙන්නා වූ පංච නීවරණ ධර්මයන් සකස් වෙනකොට අන්නේ පංච නීවරණ ධර්මයන්ගේ අනිත්‍යභාවය දකින්න. මොනවාද පංච නීවරණයන්? කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාව. එයා භාවනා කරන්න යද්දී කාමච්ඡන්දයක් සකස් වුණොත් රූපයක් කෙරේ තෘෂ්ණාවක්, ශබ්දයක් කෙරේ, ගන්ධයක් කෙරේ, රසය කෙරේ, ස්පර්ශය කෙරේ තෘෂ්ණාවක් සකස් වුණොත් බුදුරයන් වහන්සේ ධම්මානුපස්සනාවෙදි කියනවා ඒ සකස් වුණා වූ පංච නීවරණය අනිත්‍යයි කියලා දකින්න කියලා. කාමච්ඡන්දයන් කෙරේ නිරේතුරුව හිත පිහිටවල සතිය සිහි පිහිටන්න කියනවා. කාමච්ඡන්දයක් සකස් වෙනකොට මෙන්න කාමච්ඡන්දයක් සකස් වෙනවායි කියන කාරණය දකින්න කියනවා. ඒ කාමච්ඡන්දය වැඩෙනකොට මේ කාමච්ඡන්දයක් වැඩෙනවායි කියන කාරණය දකින්න කියනවා. ඒ කාමච්ඡන්දය බැහැර වෙනකොට මේ කාමච්ඡන්දය මහතුලින් බැහැර වුණායි කියලා දකින්න කියනවා. ද්වේෂයක් සකස් වීගෙන එනකොට මෙන්න ද්වේෂයක් සකස් වෙනවා කියලා දකින්න කියනවා. ඒ ද්වේෂය වර්ධනය වෙනකොට මෙන්න මේ ද්වේෂය දැන් මගේ වර්ධනය වෙනවා දකින්න කියලා කියනවා. මේ ද්වේෂය පහව යනකොට දැන් මගේ ද්වේෂය පහව ගියායි කියලා දකින්න කියලා කියනවා. එනිසා නිරේතුරුවම අපි තුල වැඩෙන්නා වූ පංච නීවරණයන් කෙරෙහි හොඳින් සතිය සිහිය පිහිටෝගෙන ඉඳලා ඒ පංච නීවරණයන් වැඩෙන මොහොතේම ඒ පංච නීවරණයන්ගේ අනිත්‍යභාවය දකින්න කියනවා. කාමච්ඡන්දයක් සකස් වෙනකොට අන සතිය සිහිය පිහිටනවා. එයා දකිනවා මෙන්න දැන් කාමච්ඡන්දයක් සකස් වෙන්නයි යන්නේ. මෙන්න දැන් රූපේ මතක් වුණා. දැන් මේ රූපේ මතක් වුණේ හොඳකට නෙමෙයි. දැන් මෙන්න රූපය ගැන මං හිතයි. දැන් මේ රූපය ගැන මං මේ විදියට අයිති කර අන්න අවසානයේ සිල්පද විඳීමක් කරාම ආවරන් යයි. අන්න එයා දකිනවා. ඒක වෙන්න දෙන්නේ නැහැ. නමුත් වර්තමාන සමාජයේ සතිය සීහ දුර්වල නිසා නිරේතුරුවම පංච නීවරණයක් සකස් වෙන මොහොතේ පංච නීවරණයක් සකස් වුණා කියලා එයා හඳුනගන්නේ නැහැ. එයා පංච නීවරණයක් සකස් වුණා කියලා හඳුනගන්නේ නැහැ. නිරේතුරුව පංච නීවරණයට එයා යට වෙනවා. ඇයි යට වෙන්නේ? සකස් වුණා වූ පංච නීවරණය ඇති වුණායි කියලා එයා හඳුනගත්තේ නැහැ නෝනා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමා තුළ කාමච්ඡන්දයක් සකස් වෙද්දී දැන් කාමච්ඡන්දයක් ඇති වුණා කියලා දකින්න කියලා. මේ කාමච්ඡන්දය නිසා මට වෙන්නා වූ අනතුර මේකයි කියලා දකින්න කියලා. දැකලා නිරේතුරුව මේ කාමච්ඡන්දය අනිත්‍ය වූ සිතුවිල්ලක් කියලා දකින්න කියලා. ඒ වගේම ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා මෙවැනි පංච නීවරණයන්ට අදාළ ධර්මතාවයක් ඇති වෙන සෑම මොහොතකම ඒ මුලින්ම මෙවැනි ධර්මතාවයක් ඇති වුණායි කියලා දකින්න කියනවා. මේ ධර්මතාවය වැඩෙනවා නම් මේක වැඩෙනවායි කියලා දකින්න කියලා කියනවා. දැකලා වහ වහා මේ ධර්මතාවයන්ගේ අනිත්‍යභාවය දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පංච නීවරණයන් ධම්මානුපස්සනාවෙන් දකින්න කියනවා. මොකද වර්තමාන සමාජයේ නෝනා පංච නීවරණයන් දවසින් දවස තීව්‍ර වෙනවා. පුංචි දරුවා ගත්තත්, ළමා වයසේ දරුවා ගත්තත්, තරුණයා ගත්තත්, මධ්‍යම වයස ගත්තත්, වැඩිහිටි ගත්තත් පංච නීවරණයන් බරපතල ආකාරයෙන් සමාජගත වෙනවා. ඇයි සමාජගත වෙන්නේ නෝනා? මේ පංච නීවරණයන් ධම්මානුපස්සනාවෙන් දකින්නේ නැහැ. පංච නීවරණයන් ධම්මානුපස්සනාවෙන් දකින්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංච නීවරණයන් කෙරෙහි නිරතුරුව සතිය සිහි පිහිටවගෙන ඉන්න කියලා. සතිය සිහි පිහිටවගෙන ඉඳලා කාමච්ඡන්දයක් සකස් වෙන මොහොතේම දකින්න මෙන්න කාමච්ඡන්දයක් නපුරක් වෙන්නේ, විනාශයක් වෙන්නේ, මගේ භාවනාව දුර්වල කරන්න යන්නේ කරලා වහ වහායේ ධම්මානුපස්සනාව අනිත්‍ය වශයෙන් දකින්න කියනවා කාමච්ඡන්දේ. ඒ වගේ නිරතුරුව පංච නීවරණයන් ධම්මානුපස්සනාවෙන් දකින්න මේ ධර්මතාවයක්
හේතුඵල ධර්මයක් මේ හේතුඵල ධර්මය අනිත්‍යයි කියන දකින්න කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා සප්තබොධංග ධර්මයන් ධම්මානුපස්සනාවෙන් දකින්න කියලා. සප්තබොධංග ධර්මයන් කියන්නේ සති ධම්මවිජය වීර ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ඛා. දැන් මේ මොහොතේ අපි තුල සුන්දර සප්තබොධංග ධර්මයන් වැඩෙනවා. එතකොට නිරේතුරුව මේ සප්තබොධංගයන් වැඩෙනකොට මෙන්න දැන් මා තුල සති සම්බොධංගය වැඩෙනවා කියලා දකිමින් ජීවත් වෙන්න කියලා. සති සම්බොධ්‍යංගයේ මගෙන් පහව යනකොට දැන් මාතුලින් සති සම්බොධ්‍යංගයේ පහව යනවා කියලා දකිමින් ජීවත් වෙන්න කියලා. ඒ වගේම ධම්මවිජය බොධ්‍යංගයේ වීර පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියනා වූ මේ ධර්මතාවයන් සකස් වෙන සෑම මොහොතකම නොනා මේ ධර්මතාවයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියලා. අපි මේ ධර්මතාවයන්ගේ අනිත්‍යභාවය දකින්නේ නැහැ. අපිට රූපය කෙරෙහි සතිය සිය හොඳින් පිහිටවද්දී අපි මේ රූපය කෙරෙහි සතිය සිය ශක්තිමත් කරගෙන නිරේතුරු අනිත්‍ය සංඥාව වඩනවා. නමුත් නිරේතුරුවම නොනා මේ සතිය සිහි අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා දකින්නේ නැහැ. මේ ඇතිවෙන්නා වූ රූපය කෙරෙහි ඇතිවෙන්නා වූ මේ සතිය සිය අනිත්‍යයි කියලා නොදකින නිසාම අපි භාවනාවෙන් බැහැර වෙලා පංච නීවරණ වැඩෙන වෙලාවේ අන්න අපි ගැටෙනවා. ඒයි ගැටෙන්නේ සතිය සිහිය තිබ්බ වෙලාවේ මේ සතිය සිය අනිත්‍යයි කියලා දැක්කේ නැහැ. අපි මේ සතිය සිය නිත්‍ය වශයෙන් දැක්කා. මේ සතිය සිය මගේ කියලා දැක්කා. මේ සතිය සිය තුල මම ඉන්නවායි කියලා දැක්කා. මේ සතිය සිය තුල මගේ ආත්මය තියෙනවා මේක සදාකාලිකයි කියලා දැක්කා. අන්න සතිය සිය දුර්වල වෙච්ච තැනදී අන්න ආයිමත් ගැටෙනවා නෝන. දැන් භාවනා කරන විට හුඟක් මේකයි වෙලා තියෙන්නේ. සතිය සිය ඇති වුණ වෙලාවේ මේ සතිය සිය කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා දකින්නේ නැහැ. ඒ නිසාම සතිය සිහ නැති වෙච්ච වෙලාවේ අන්න නැතිවීම නිසා බලවත් පංච නීවරණ නැති කර ගන්න. ඒ වගේම භාවනා වැඩෙන වෙලාවේ අපි තුල වැඩෙන්නා වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය මේ ධර්ම විජය බොජ්ජංගය අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා එයා දකින්නේ නැහැ. එයා ඒ ධර්ම විජය බොජ්ජංගයට ඇලෙනවා. ඒ ධර්ම විජය බොජ්ජංගය තුල මම ඉන්නවා කියලා දකිනවා. ඒ ධර්ම විජය බොජ්ජංගය තුල මගේ ආත්මය තියෙනවා. ඒ ආත්මය තුල මම ඉන්නවායි කියලා දකිනවා. ධර්ම විජය බොජ්ජංගය මගේ කරගන්න. අන්න ආයිමත් ධර්ම විජය බොජ්ජංගෙන් බැහැර වෙනකොට භාවනාවෙන් බැහැර වෙලා අන්න ආයිමත් එයා ගැටෙනවා. දැන් මාතුල ධර්ම විජය බොජ්ජංගය නැහැ කියලා ගැටෙනවා. ඊළඟට එයා වීරය බොජ්ජංගයට ඇලෙනවා. වීරයෙන් භාවනා කරනවා. අද දවසේ නිවාඩු දවසේ වීරයෙන් භාවනා කරනවා. හොඳින් භාවනාව සිද්ධ වෙනවා. නමුත් අවබෝධයක් කරා යන්නේ නැහැ. එයා වීරයට ඇලෙනවා. මම පැයක් භාවනා කරනවා, මම පැය පහක් භාවනා කරනවා, මම පැය දෙකක් භාවනා කරනවා, මම මෙච්චර අන්න වීරයට ඇලෙනවනවා. එහෙම ඇරිලා අන්නේ වීරය දුර්වල වෙච්ච තැනදී අන්න එයා ගැටෙනවා. අනේ දැන් මට විනාඩි පහක් ඉන්න බෑනේ. දැන් මට විනාඩි පහක් ඉන්න බෑනේ මගේ හිත විසිරෙනවානේ. දැන් මට විනාඩි පහක් ඉන්න බෑනේ මට gedare එන්න හිතෙනවානේ. මෙන්න මේ විදිහට වීරය නිත්‍ය වශයෙන් ගැත් තැනදී වීරය දුර්වල වෙච්ච තැනදී බලවත් වූ අනතුරකට පත් වෙනවා. ඒ වගේම ප්‍රීති සම්බොජ්ජංගය පස්සද්ධි සම්බොජ්ජංගය භාවනා කරද්දී ලබන්නා වූ සුන්දර ප්‍රීතිය නිරතුරු අපි අපේ කරගන්න. ඒ ආස්වාදයට අපි යට වෙනවා. ඒ ආස්වාදය තුළ මම ඉන්නවා කියලා දකිනවා. ඒ ආස්වාදය තුළ මගේ ආත්මය තියෙනවා කියලා දකිනවා. එහෙම හිතලා අන්න භාවනාවෙන් බැහැර වෙලා වීරය අපි තුළ ප්‍රීතිය පස්සද්ධිය බැහැර වෙනකොට නෝනා අපි බලවත් ආකාරයෙන් නැවත පංච නීවරණයන් සකස් කරගන්න. ඒ වගේම අපි තුල වැඩෙන්නා වූ සමාධි උපේක්ෂා ධර්මතාවයන්ගේ අපි අනිත්‍යභාවය දකින්නේ නැහැ. පංච නීවරණේ යටපත් වුණා වූ කොච්චර සුන්දර සිතක් සකස් වුණත් මේ සිත අනිත්‍යයි කියලා දකින්නේ නැහැ. මේ සමාධිය අනිත්‍ය වූ ධර්මතාවයක් හේතු නිසා සකස් වුණා වූ දෙයක් කියලා දකින්නේ නැහැ. මේ සමාධි සම්බොජ්ජංගය ප්‍රීති සම්බොජ්ජංගේ පස්සද්ධි සම්බොජ්ජංගේ ඵලය කියලා දකින්නේ නැහැ. මේ උපේක්ෂා සම්බොජ්ජංගය කියන්නේ සමාධි සම්බොජ්ජංගයේ ඵලයක් කියලා හේතුඵල ධර්මයන්ට අදාළව දකින්නේ ඒවා නිත්‍ය වශයෙන් ගන්න. ඒවා නිත්‍ය වශයෙන් ගත්ත තැන අන්න ඒවා දුර්වල වෙනකොට බලවත් වූ පංච නීවරණයන් ඇති කර ගන්නවා සප්තබොජ්ජංගයන් නිසාම නෝන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භාවනා කරන කෙනා තමා තුල සකස් වෙන සෑම පංච නීවරණයක්ම සෑම සප්තබොජ්ජංගයක්ම අනිත්‍ය වශයෙන් විදර්ශනාත්මකව දකින්න කියලා. ඒ වගේම ධම්මානුපස්සනාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධම්මානුපස්සනාවෙන් දකින්න කියලා. චතුරාර්ය සත්‍ය ධම්මානුපස්සනාවෙන් දකින්න කියලා. මොකද චතුරාර්ය සත්‍ය කියන්නේ දුක කියන කාරණය දකින්න කියනවා. දුකට හේතුව තෘෂ්ණාව කියන කාරණය නුවණින් දකින්න කියනවා.
දුක නැති කිරීමෙන් තෘෂ්ණාව නැති වෙනවායි කියන කාරණේ නුවණින් දකින්න කියලා. දුක නැති කිරීමේ මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගය කියලා නුවණින් දකින්න කියලා. නිරේතුරුවම මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ධම්මානුපස්සනාවෙන් දකිමින් ජීවත් වෙන්න කියලා. ඒතකොට චතුරාර්ය සත්‍ය ධර්මයන් ධම්මානුපස්සනාවෙන් දකින තැන අන්‍යා දුක කියන්නේ මේකයි කියලා නිරේතුරුව දකින්න. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන්න එක්වීම පංච උපාදානස්කන්ධේ නිත්‍ය වශයෙන් ගැනීම එයා දුකක් කියලා දකින්න. එයා ශරීරය වයෝ වෘද භාවයට පත් වෙනකොට මේක දුක කියලා එයා දකින්න. මේ ශරීරය ලෙඩ වෙනකොට මෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ දුක කියලා එයා දකින්න. මේ රූපය නිසා බාහිර රූපයන් නිසා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් සකස් වෙනකොට මෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ දුක කියලා එයා දකින්න. කෙනෙක්ගේ උපතක් සිද්ධ වෙනකොට මෙන්න ඉපදීම දුකක් කියලා එයා ධර්මානුකූලව දකින්න. එතකොට බුදුරජාණන් වහන්සේ දුකයි කියපු දේ දුක හැටියට දැක්කනම් දුක නිසා අපි දුක් සකස් කරගන්නවද? දුක් සකස් කරගන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ දුකයි කියපු දේ අපි දුකක් හැටියට දකින්න. දුක ධම්මානුපස්සනාවෙන් දකින්න. නමුත් වර්තමාන සමාජයේ දුක ධම්මානුපස්සනාවෙන් දකින්නේ නැහැ. ජාති ජරා ව්‍යාධි මරණ දුකක් හැටියට දකින්නේ. ඒ නිසාම සල්ලි වියදම් කර කර සල්ලි වියදම් කර කර රූපලාවර්ණය තුලින් ඖෂධ තුලින් ව්‍යායාම තුලින් හැම වෙලාවම අපි දුක වහන්නයි උත්සාහ ගන්නේ. දුක ධම්මානුපස්සනාවෙන් දකින්නේ නැහැ. මෙන්න දුක. මේ ජාති ජරා ව්‍යාධි මරණ කියන්නේ මේකයි දුක. මේ දුක සකස් වන්නේ ඉපදීම නිසාමයි කියලා එයා දකින්නේ නැහැ. මේ දුකෙන් මිදෙන්න ඕන නම් මම ව්‍යායාම කරලා වැඩක් නැහැ, බෙහෙත් බීලා වැඩක් නැහැ, රූපලාවරණය කරලා වැඩක් නැහැ. මේ දුකෙන් මිදෙන්න නම් මම ඉපදීම නවත්තන්න ඕනේ කියන කාරණේ දකින්නේ නැහැ. එයා මේ දුකට හේතුව තෘෂ්ණාව කියලා එයා දකින්නේ නැහැ. පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව වැඩෙන්න වැඩෙන්න තව තව මේ දුක ශක්තිමත් වෙනවා කියලා එයා දකින්නේ නැහැ. ඒ වගේම දුකෙන් මිදෙන්න නම් අනිවාර්යයෙන්ම තෘෂ්ණාව සියුම් කරන්න ඕනේ කියන කාරණේ දකින්නේ නැහැ. එයා මොකද කරන්නේ? දුක ඇති වෙනකොට, ඒ කියන්නේ ශරීරය දවසින් දවස වයසට යනකොට, ශරීරය දවසින් දවස ලෙඩ වෙනකොට, ශරීරය දවසින් දවස මහලු වෙලා යනකොට, ශෝක පරිදේමයන් දුක්ඛ දෝමනස්යන් වැඩි වෙනකොට, ප්‍රියයන්ගෙන් වෙන්නනකොට, අප්‍රියන්නා එක් වෙනකොට නෝනා, එයා මොකද කරන්නේ? තව තව සල්ලි වියදම් කර කර තව තෘෂ්ණාව වැඩි කර ගන්න. මේක නිත්‍ය වශයෙන් අරගෙන බෙහෙත් කරන්න යනවා, මේක නිත්‍ය වශයෙන් අරගෙන ව්‍යායාම කරනවා, මේක නිත්‍ය වශයෙන් අරගෙන රසමසෝලු කෑම බීම කවනවා, මේක නිත්‍ය වශයෙන් අරගෙන මේක රූපලාවරණය කරනවා. දුකට හේතුව තෘෂ්ණාව කියලා දකින්නේ නැහැ. දුක ඇති වෙද්දී තව තෘෂ්ණාව පෝෂණය කරනවා, තව තෘෂ්ණාව පෝෂණය කරනවා. දුක ධම්මානුපස්සනාවෙන් දකින්නේ නැහැ. දුකට හේතුව තෘෂ්ණාව කියලා ධම්මානුපස්සනාවෙන් දකින්නේ නැහැ. දුක නැති කරන්න නම් තෘෂ්ණාවයි නැති කරන්න ඕනේ කියලා ධම්මානුපස්සනාවෙන් දකින්නේ. අධම්මානුපස්සනාවෙන් වර්තමාන සමාජයේ සියල්ල දකින්න ඕන. තේන. ශරීරයේ වයසට යද්දී මේකයි දුක, මේ දුක සකස්ුනේ තෘෂ්ණාව නිසායි, ඉපදීම නිසායි කියලා එයා දකින්නේ නැහැ. මේක ලෙඩ වෙද්දී මේකයි දුක, මේ දුක සකස්ුනේ ඉපදීම නිසායි, තෘෂ්ණාව නිසායි කියලා එයා දකින්නේ නැහැ. කිසිම කෙනෙක් දුක සකස් වෙද්දී ශරීරයේ වයෝ වෘද භාවයට පත් වෙද්දී, ශරීරය ලෙඩ වෙද්දී, ශරීරය දුර්වල වෙද්දී මේ දුකෙන් මිදෙන්න තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා කවදාකවත් ආර්ය අෂ්ටාංගික මාර්ගේ පීඩපතනවද? ආර්ය අෂ්ටාංගික මාර්ගේ පීඩපතන්නේ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගේ පීඩපතන්නේ නැහැ. ලෙඩ ඇඳේ වැටුණාට පස්සේ තමයි ස්වාමීන් වහන්සේලා හොයන්නේ යන්නේ පිරිත් කියන්නේ කියලා. එතකම් පිරිත් කියන්නේ නැහැ. එතකම් පිරිත් අහන්නේ නැහැ. බණ ගෙඩෙට්ට ගිහිලා පැයක් වාඩි වෙලා ඉන්නේ නැහැ. මගුල් ගෙදරකට යන්න කිව්වොත් එතන ගිහිලා පැය පහක් ඉන්නවා. පින්කමකට යන්න කිව්වොත් එතෙන්ට යන්නේ නැහැ. සාදේකට යන්න කිව්වොත් එතන ගිහිලා පැය ගාණක් ඉන්නවා. මොකද දුකට හේතුව තෘෂ්ණාව. තෘෂ්ණාව නැති කළොත් දුක නැති වෙනවා. නැති කිරීමේ මාර්ගය කියලා ධම්මානුපස්සනාවෙන් දකින්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වතුල්ලා මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න නම් බලාපොරොත්තු වෙන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ධම්මානුපස්සනාවෙන් දකින්න. කෙනෙක් රෝගියෙක් දැක්කොත් මේකයි බුදුරජාණන් වහන්සේ දුකයි කියලා කිව්වේ. ඇයි මේ දුක සකස් වුනේ? ඉපදුන නිසාමයි දුක සකස් වුනේ. එතකොට දැන් මේ රෝගී භාවය තුල යා ඇලෙනවා නම්, රෝගී භාවයට යා ගැටෙනවා නම්, ඒ ගැටෙන මොහොතේ මෙයා තව තව දුකට හේතු වෙන තෘෂ්ණාවමයි
මේ දුකෙන් මිදෙන්න ඕන නම් මේ රෝගී භාවයෙන් මිදෙන්න ඕනේ නම් මේ වයෝ වෘද්ධ භාවයට අනේකෙන් මිදෙන්න ඕන නම් මේ වයසට අනේකෙන් මිදෙන්න ඕනේ නම් මේ ඉපදීම මරණයෙන් මිදෙන්න ඕන නම් නෝනා අපි කල යුත්තේ එකම දෙයයි තෘෂ්ණාව සියුම් කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියම අන්න නිරේතුරු යා චතුරාර්ය සත්‍ය ධම්මානුපස්සනාවෙන් දකින්න දකිමින් ජීවත් වෙන. එතකොට එයා කවදාකවත් දුකට ඇලෙන්නේ නැහැ. එයා දුකට ගැටෙන්නේ නැහැ. අනුන්ගේ මරණ ගෙවල් වල ගිහිල්ලා අඬන්න යන්නේ නැහැ. රෝහලට ගිහිලා රෝගියා බල්ලා අඬන්න යන්නේ නැහැ. එයා දන්නවා මේ ඉපදීම තියෙන තාක්කල් දුක තියෙනවා කියන කාරණා. එයා දුකට අකමැති නම් එයා මොකද කරන්න ඕනේ? ඉපදීමයි නිරෝධය කරන්න ඕනේ. දුකට අඬලා වැඩක් නැහැ. දුකට පඳුරු බැනලා වැඩක් නැහැ. එයා දුක දකින්න කෙනා අන්න දුක ඇති උනේ ඉපදීම නිසායි කියලා දකිමින් ඉපදීම නිරෝධය කිරීමේ මාර්ගය වෙන අන්න ආරෂ්ඨාංගික මාර්ගය තුළ ශක්තිමත් වෙනවා. එසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංච නීවරණ ධම්මානුපස්සනාවෙන් දකින්න අනිත්‍ය වූ ධර්මතාවයක් අනිත්‍ය වූ ධර්මතාවයන්ට යට වෙලා නැවත පංච නීවරණ ඇති කරගන්න එපා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා සප්තබොධ්ජංග ධර්මයන්ගේ අනිත්‍යභාවය දකින්න. සප්තබොධ්ජංගයන් කියන්නේ අනිත්‍ය වූ දෙයක්. සප්තබොධ්ජංග නිත්‍ය වශයෙන් ගත්තොත් සප්තබොධ්ජංග දුර්වල වෙච්ච තැනදී ආයිමත් දුක සකස් වෙනවා. ඒ නිසා සප්තබොධ්ජංග විදර්ශනාවෙන් දකින්න. තුන්වෙනිම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චතුරාර්ය සත්‍ය ධම්මානුපස්සනාවෙන් දකින්න කියලා. අපේ ස්වාමීන් වහන්සේ සතර සතිපට්ඨානය වඩනවා කියලා කියන්නේ ආර්ය භූමියට පිවිසෙනවා කියන කාරණයද? එහේ බුදුරජාණන් වහන්සේ අනිවාර්යයෙන්ම නෝනා දැන් අපේ වස් කාලයක් නෙමේද? වස් තුන් මාසෙ අපි ගත කරන්නේ දැන් වස් කාලේ ගෙවිලා දැන් සති දෙවෙනි සතියටයි එළමිලා තියෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ වස් කාලයක් පණවන්නේ ඒ වස් කාලයක් පණවන්නේ බුදුරජාණන් වහන්සේ මේ ස්වභාවික වැස්ස නිසායි පණවන්නේ. ස්වභාවික වැස්සෙන් ඇති වුණා වූ මේ භික්ෂූන්ට එල්ල වුණා වූ චෝදනාවන් නිසා ඇති වුණා වූ ගැහැට නිසා තමයි ස්වභාවික වැස්ස අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ වස් තුන් මාසෙ පණවන්නේ අපි තුල සකස් වෙන්නා වූ කෙලෙස් වැස්ස සංහිඳවා ගන්න. ස්වභාවික වැස්ස මුල් කරගෙන අපි තුල සකස් වෙන්නා වූ විශේෂයෙන්ම මහා සංගරත්නයේ තුල සකස් වෙන්නා වූ මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස නිසා මේවා බාහිර රූපයන් එක පස්සේ නිසා සකස් වෙන්නා වූ තමා තුල සකස් වෙන මේ කෙලෙස් වැස්ස සංහිඳවා ගන්න තමයි බුදුරජාණන් වහන්සේ වස් කාලේ පණවන්නේ. ඒතකොට මේ වස් කාලයේ පණවලා බුදුරජාණන් වහන්සේ මහා සංගරත්නය වන අපිට මේ වස්තුන් මාසය ගත කරන්න කියන්නේ නෝනා පින කියන කාරණේ කුසලය කියන කාරණේ ශක්තිමත් කරගන්න පමණක් නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ වස්තුන් මාසය අපිට පණවන්නේ එක තැනක ඉඳලා. මොකද අපි වස් සමාදන් වෙන වෙලාවට අපිට බුදුරජාණන් වහන්සේ පණවපු විනය කාරණයක් තියෙනවා. ඉමන් තේ මාසං ඉද වස්සං උපේමී කියලා අපි ගාථාවක් තුම්බතාවක් සත්‍යායනය කරලා මේ වස් කාලයේ මම මේ ආරාමේ මේ කුටියේ වැඩ සිටිනවා කියන අදිෂ්ඨානයක් අපි ඇති කරගන්න ඕන. ඒ අදිෂ්ඨානය ඇති කරගත්තට පස්සේ නෝනා අපිට සීමාවෙන් බැහැරට අපිට යන්න පුළුවන් කමක් නැහැ දවස් හතකට වැඩිය. මම දැන් සීමාවෙන් බැහැරට ඇවිල්ලා තියෙන්නේ. ඒතර මම සීමාවෙන් බැහැරට එද්දි කුටියෙන් බැහැරට එද්දි මම අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ දින 7ක් ඇතුළත මම නැවත කුටියට එනවා කියලා. ඒක අපේ මස් සීලයක්. එන්න දැන් මම ඊයේ රාත්‍රියේ කොළඹට ආවා. මම දැන් හෙට උදේ පාන්දර කුටියට වඩිනවා. නමුත් මට දවස් 6ක් ඉන්න පුළුවන්. නමුත් දවස් 6ක් ඉන්න පුළුවන් වුණත් අපි කවදාකවත් ඒක කරන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ අපි එහෙම කරයි කියලා බලාපොරොත්තුුනේ නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ මේ වස් කාලය තුලින් අපිට බලාපොරොත්තුුනේ අවුරුද්දේ මාස 9ක් සංඝයා මොකද කරන්නේ? පින් කරනවා, කුසල් දහම් කරනවා නේ. පන්සල් ඇසුරු කරගෙන, ආරණ්‍ය ඇසුරු කරගෙන, දායක පිරිස ඇසුරු කරගෙන පින්කම් කරනවා, කුසල් දහම් කරනවා, ඒවා කරනවා. ඒතර ඒවා කරලා බුදුරජාණන් වහන්සේ වස් තුන් මාසෙදිත් පින් කරමින් කුසල් කරමින් ඉන්න කියලා නෙමෙයි අපිට කිව්වේ. වස්තුම් මාසයේ ඔබලා එක තැනකට එන්න. එක තැනකට නැවතිලා මේ ගෙවිගිය මාස 9 තුල ඔබ කළා වූ ඒ සෑම පින්කමක් තුලින්ම සෑම කුසල් ධර්මයක් තුලින්ම රැස් වුණා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියලා. ඒතකොට දැන් මේ වස්තුම් මාසෙත් පින වඩන්න කියලා නෙමෙයි බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ. ඒතකොට අකුසලයට යන්නේ නැතුව පින තුල ශක්තිමත් වෙන එකත් ලොකු දෙයක් නේද? නමුත් බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තුනේ ඒක නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තුනේ මාස 9ක් පින තුල කුසලය තුල ශක්තිමත් වෙච්ච සංඝයා මේ මාස 3 එක තැනකට වෙලා ගිහි පිරිස් දෙන්නා වූ ආරාධනයන් තුලින් දෙන්නා වූ සිව්පස්සේ අරගෙන මේ මාස 9ක් තුල අපි කරා වූ මේ සෑම පින්කමකම සෑම කුසල් දහමක සංස්කාරයෝ අනිත්‍යයි කියලා දකිමින් විදර්ශනා නුවණැති කරගන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වස් කාලයේ පණවන්නේ
මෙන්න මේ ලෝකෝත්තර අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා මහා සංඝරත්නය පොළඹවන්නයි. ඒක අපි තේරුම් ගන්න ඕනේ. එතකොට මේ මහා සංඝරත්නය විදර්ශනාමය ප්‍රඥාව ඔස්සේ මේ මාස තුන ගමන් කරද්දී ගිහි පින්වතුන්ලා පූජා කරන්නා වූ සිව්පසේ තියෙනා වූ ආනිසංස පක්ෂේ වැඩි. මොකද මෙච්චර ගෙවි ගිය මාස 9ක් පුරාවට ලෞකික අරමුණු දෙසා ගමන් කරපු මහා සංඝරත්නය ලෝකෝත්තර අරමුණු කරා මේ මාස 3 ගමන් ගනිද්දී නෝනා ඒ මහා සංඝරත්නයට පූජා කරන්නා වූ සිව්පසෙන් ලැබෙනා වූ ආනිසංස පක්ෂේ වැඩි. එතකොට මේ ආනිසංස පක්ෂේ වැඩි වෙනවා වගේම ගිහි පින්වතුන්ලා දක්ෂ වෙන්න ඕනේ නිරයතුරුවම මේ වස්තුම් මාසයේ බුදුරජාණන් වහන්සේ පනවන්නේ මහා සංඝරත්නයේ පමණක් අරමුණු කරගෙන නෙමෙයි. ගිහි පින්වතුන්ලා අරමුණු කරගෙන. එතකොට ගිහි පින්වතුන්ලා දක්ෂ වෙන්න ඕනේ මේ වස්තුම් මාසයේ තුල බුදුරජාණන් වහන්සේ අපෙන් මොකද්ද බලාපොරොත්තුනේ? අපෙන් බලාපොරොත්තුනේ නිරේතුරුවම විදර්ශනා නුණ ඇති කරගන්නා වූ වස්තුම් මාසයක් බවට පත් කරගන්න කියලා. එහෙම නැතු අපි තරඟකාරී විදිහට ගිය අවුරුද්දේ අහවල් කෙනා මෙහෙම පෙරහැරක් කළා මම මෙහෙම කටින පෙරහැර කරන්න ඕනේ ගිය අවුරුද්දේ ස්වාමින්වහන්සේලා 100ක් වැඩමුවා මම 150කට මේ වගේ තරඟකාරීව නොනා ලෞකික අරමුණු කරා වස්තුම් මාසය අරන් යනවනම් ඒක බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාගෙන් බලාපොරොත්තු වුණා වූ අර්ථය නෙමෙයි. එනිසා මහා සංඝරත්නයෙන් බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තුනේ මේ වස්තුම් මාසය ගෙවි ගියා වූ මාස 9 තුල කරා වූ පින්කම් කළා වූ කුසල් දහම් සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් විදර්ශනා නුණ ඇති කරගන්න සතර සතිපට්ඨාන ධර්මයන් පුහුණු කරගන්න නිරේතුරු ප්‍රඥාවට අදාළ ධර්මතාවයන් වඩන්න ඒ වගේම ගිහි පින්වතුන්ලා ඒ ශක්තිමත් පින ශක්තිමත් කුසලය මහා සංඝරත්නයෙන් එකතු කරගෙන නිරේතුරුව මේ පිනත් ඒ කුසලයක් අනිත්‍ය වූ සංස්කාරයක් කියලා දකිමින් ජීවත් වෙන්න කියන කාරණය තමයි බුදුරජාණන් වහන්සේ වස්සීලේ තුලින් අපිට පනවන්නේ. ඒ නිසා නිරේතුරුව නොනා කොයිසා බුදුරජාණන් වහන්සේ අපෙන් ලෝකෝත්තර අරමුණු බලාපොරොත්තු වුණත් අපි නිරේතුරුවම අපේ සාංශාරික පුරුදු නිසාම අපි ලෞකික අරමුණු කරාමයි ගමන් ගන්නේ. ඒක අපේ කාගවත් වරදක් නෙමෙයි. අපිට කාටවත් ඒකට දොස් කියන්න බැහැ. මොකද සාරා සංඛ කල්ප ලක්ෂ 100ක් කෝටි ප්‍රකෝටි ගාණක් මැරෙමින් ඉපදෙමින් පටිච්ච සමුප්පන්නව ආවා වූ මේ ගමන දිනෝනා අපිට වැඩියම මුණ ගැහිලා තියෙන්නේ අබුද්ධෝත්පාද කාලේ. එතකොට බුද්ධෝත්පාද කාල කෙටි බුද්ධෝත්පාද කාල මුණ ගැහුණත් අපි කලේ මොකද්ද? පින් කරමින් පිනේ ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබෙමින් ඒ ආයුෂ වර්ණයේ සැපේ බලයත් පෙරලා කාමච්ඡන්දයන් දෙසම වැය කිරීම. වෙන දෙයක් නෙමෙයි. දැන් වර්තමාන සමාජයේ අප්‍රමාණ සංකීර්ණ සමාජයක් ඉතාමත් ප්‍රණීත දේවල් විසිතුරු දේවල් ලස්සන දේවල් වලින් පිරිච්ච සමාජයක් නේ තියෙන්නේ නේ. එතකොට මේ සමාජය කියන්නේ හේතුඵල ධර්මයක්. මේක මේ කාගෙන්වත් දුන්න දෙයක් කාගෙවත් වැරදක් නෙමෙයි. මොකද්ද හේතුඵල ධර්මය? මේ අපේම මිනිස්සුව කළා වූ පිනේ ඵලයයි විපාකට එන්නේ. දැන් මේ අලුතෙන් ඉපදෙන પરම්පරාව කියන්නේ මේටි ඉස්සෙල්ලා ජීවත් වෙච්ච પરම්පරාවම වෙන කවුරුත් නෙමෙයි. ඒගොල්ලෝ මැරිලා පටිච්ච සමුප්පන්නව නැවත මෞකසවල ඉපදෙන. එතකොට මේ පහුගිය પરම්පරාව අප්‍රමාණ පින් කරපු પરම්පරාවක්. මහා පින්කම් දැන් අද බලන්න රුවන්වැලි මහා සෑය ගන්න ජයශ්‍රී මහ බෝධින් වහන්සේ ගන්න සතියකට සැරයක් මහා විශාල පින්කම්. එතකොට මේවා මේ ශාසනයෙම කොටසක් තමයි. එතකොට මේ පින්කම් කරලා කෙනෙක් ඒක දැකලා සාදුකාර දීලා කෙනෙක් ඒකට සම්බන්ධ වෙලා කෙනෙක් ඒකට මැදිහත් වෙලා කෙනෙක් ඒකට කැප වෙලා ඕවයි පින් නොනා ඊළඟ ජීවිතේ විපාක දෙනකොට ප්‍රණීත දේවල් විසිතුරු දේවල් වලින් පිරුණා වූ සමාජයකට තමයි අපි උප්පත්තිය ලබන්නේ. එහෙනම් හේතුඵල ධර්මයක්. ඒ නිසා නිරේතුරුවම අපි වර්තමානයේ උනත් කරන්නේ මොකද්ද? පින් කරමින් පිනේ ආයුෂ වර්ණයේ සැපේ බලයේ ලැබෙද්දී නොනා අපි ඒ ආයුෂ වර්ණයේ සැපේ බලය නිසා නැවත කාමච්ඡන්දයන් දිසාවටම ගමන් කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ නම පහළ වෙන්නේ ඔය ගමන නවත්තන්න. එහෙම බුද්ධෝත්පාද කාලයකදී කරන්නේ සත්වයාගේ ඔය ගමන නවත්තලා සත්වයාව නිරේතුරුවම විදර්ශනා නුවණ ප්‍රඥාව මතුවෙන දිසාවට මතු කරගන්නයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්නේ. සැබෑ ආර්ථය බවට පත් වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සත්වයා කොයිසා පින්කම් කළත් කොයිසා කුසල් ධර්මයන් වැඩුවත් නිරේතුරුවම මේ සතර සටිපට්ඨාන ධර්මයන් දුර්වල නිසා නිරේතුරුවම නොනා සක්කාය දිට්ඨිය මමත්වයේ දැඩිභාවය ඇති කරගන්නවා කියලා. රූපය කෙරෙහි මමත්වයේ දැඩිභාවය ඇති කරගන්න. වේදනාව කෙරෙහි සැප වේදනා දුක් වේදනා උපේක්ෂාව කෙරෙහි මමත්වයේ දැඩිභාවය ඇති කරගන්නවා කියලා. ඒ වගේම සංඥා හඳුනා ගැනීම කෙරෙහි මමත්වයේ දැඩිභාවය ඇති කරගන්නවා කියලා. සංස්කාර කෙරෙහි මමත්වයේ දැඩිභාවය ඇති කරගන්නවා කියලා. විඥානය කෙරෙහි මමත්වයේ දැඩිභාවය ඇති කරගන්නවා.
මේ සෑම දෙයක්ම සක්කාය දිට්ඨියෙන් ගන්න කියන මගේ කරලා ගන්න කියන අධ්‍යාත්මික රූපයත් මගේ කරලා ගන්නවා මේ ඇසෙන් දකින්න ආ වූ බාහිර රූපය මගේ කරලා දකිනවා ඒතර අධ්‍යාත්මික වේදනාවත් මගේ කරලා දකිනවා බාහිර සත්වයා විඳින්න ආ වූ වේදනාවත් මගේ කරලා දකිනවා අධ්‍යාත්මික හඳුනා ගැනීමත් මගේ කරලා දකිනවා බාහිර සත්වයා ඇති කර ගන්නා වූ හඳුනා ගැනීමත් මගේ කරලා දකිනවා ඒ වගේම අධ්‍යාත්මික සංස්කාර අධ්‍යාත්මික විඥාණය මගේ කරලා දකිනවා වගේම නෝනා බාහිර සත්වයා අත් කර ගන්නා වූ සංස්කාරයන් විඥාණය මගේ කරලා දකිනවා කියන දැකලා නිරේතුරුවම සක්කාය දිට්ඨියෙන් පිරෙනවා කියන මමත්වයේ දැඩි බව එතන මමත්වයේ දැඩි භාවයේ වැඩෙන්න 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 නෝනා එයා කොයි දිශාවටද යන්නේ සතර අපාය දිශාව මොකද යම් කෙනෙක් උතුම් සෝවාන් ඵලයට පත් වෙනවා කියන්නේ එයා සක්කාය දිට්ඨිය සහ මුලින්ම නිරෝධය කරනවා එතන නිරෝධය කරයි සක්කාය දිට්ඨිය සම්මා සම්බුද්ධ ශාසනයක් මුණ ගැහුණු වෙලාවේ අපි වර්ධනය කර ගන්න ඕන නෝනා අපි අබුද්ධෝත්පාද කාලික ජීවත් වුණා හා සමාන දෙයක් තමයි අපි සිද්ධ කරගන්නේ ඒ නිසා සත්වයාස් මේ සක්කාය දිට්ඨිය සියුම් කරන්න සක්කාය දිට්ඨිය මමත්වයේ දැඩිභාවය අඩු කරන්න තමයි බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ නෝනා නිරේතුරුවම මේ කායානුපස්සනාව තුළ සතර සතිපට්ඨාන ධර්මයන් තුළ ජීවත් වෙන්න කියලා අපේ ස්වාමීන් වහන්සේ සතර සතිපට්ඨානිය තුල අපි ජීවත් වන්නේ නැත්නම් අපි මෙය සිහියෙන් දකින්නේ නැත්නම් අපි තුල ගොඩනැගෙන ස්වභාවය කුමක්ද ස්වාමීන් වහන්ස සතර සතිපට්ඨානිය තුල ජීවත් වෙන්නේ නැති පුද්ගලයා නිරතුරුව මෙයා මේ සතර මහා ධාතු මගේ කරලා ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා පොළවට පස් වෙලා යන්නා වූ මේ පටවි ධාතුව එයා මගේ කර ගන්නවා ඔබේ රූපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සතර මහා ධාතුවෙන් හැදුනා වූ රූපයක් දැන් ඔය මස් ඇට නහර මේවා හැදිලා තියෙන කුමකින්ද සතර මහා ධාතු. ඒතර මේ සතර මහා ධාතුවේ පටවි ධාතුව කියන්නේ ඔය ශරීරයේ තියෙනා වූ තද ස්වභාවය. දැන් ඔය තද ස්වභාවය නෝනා කවදා හරි දවසට මහ පොළොවට පස් වෙන දෙයක්ද නැද්ද? කවදා හරි දවසක මහ පොළොවට පස් වෙනවා. ඔය සම ඔය මස් ඔය ඇට නහර ඔය සියලුම දේ කවදා හරි නෝනා මහ පොළොවට පස් වෙනා වූ පටවි ධාතුවක් තමයි ඔබට ඔය තියෙන්නේ. නමුත් ඔබ ඔය පටවි ධාතුව මගේ කරගෙන ජීවත් වෙන්නේ නැද්ද? ඕක උදේ ඉඳන් නාවන්න මූණ හොදන්න කොණ්ඩේ පීරන්න පවුඩර් දාන්න සුවඳ විලවුන් දාන්න ඇඳුම් මන් දාන්න කොයිසා මෝස්තර කරන්න කොයිසා මේ පටවි ධාතුව තුල මං ඉන්නවා කියලා දකිමින්ද ඔබ කටයුතු කරන්නේ ඔබ විතරක් නෙමෙයි සෑම නේ අපි සෑම කෙනෙක්ම නෝනා උදේ ඉඳන් රෑ වෙනකම් බලන්න කොයිසා මේ මහ පොළවට පස් වෙලා යන පටවි ධාතුවක් දැන් අපිට ආච්චි කෙනෙක් හිටියා සීයා කෙනෙක් හිටියා ඒ ඇයට සුන්දර පටවි ධාතුවක් තිබ්බ තරුණ ජීවිතේ මධ්‍යම ජීවිතේ නමුත් ඒ පටවි ධාතුව නෝනා කවදා හරි දවසක මහ පොළොවට පස් වෙලා ගියා. ඒතොර නිරේතුරු අපි මේ ඇහෙන් දකින බාහිර පටවි ධාතු තියෙනවා. අපි උදේට පාරට බැස්සොත්, දවල්ට පාරට බැස්සොත්, රැයට පාරට බැස්සොත් අපි නානා ප්‍රකාර සුන්දර පටවි ධාතුන් දකිනවා. නමුත් මේ සෑම පටවි ධාතුවක්ම කවදා හරි දවසක මහ පොළොවට පස් වෙලා යන්නේ නැද්ද? පස් වෙලා යනවා. මේ ලෝකේ ඉන සුන්දරම රූපතර රාජිනිය ගත්තත් ඒ සුන්දර පටවි ධාතුවක් නෝනා කවදා හරි මහ පොළොවට පස් වෙලා එනං ඒ මහ පොළොවට පස් වෙලා යන පටවි ධාතුව මගේ කරලා අපි ගන්න නැද්ද ඒ පටවි ධාතුව තුල මං ඉන්නවා කියලා ඔබ දකින්නේ නැද්ද ඒ පටවි ධාතුව තුල මගේ ආත්මය තියෙනවා කියලා ඔබ දකින්නේ නැද්ද ඒ ආත්මය තුල මම ඉන්නවා කියලා ඔබ දකින්නේ නැද්ද මේ පටවි ධාතුවෙන් මං මැරෙන වෙලාවට මගේ ආත්මය චුත වෙනවා කියලා ඔබ දකින්නේ නැද්ද ඒ ආත්මය ගිහිල්ලා නැවත ඉපදෙනවා කියලා ඔබ දකින්නේ නැද්ද ඒ සෑම තැනකදීම නෝන අපි පටවි ධාතුව ආත්මීය වශයෙන් ගන්න මහා පොළවට පස් වෙන්නා වූ පටවි ධාතුවක් මගේ කරගෙන නෝනා නිරතුරුවම ඒ නිසාම අකුසල් මූලයන් එක පැත්තකින් වඩනවා එක පැත්තකින් සිල්පද බිඳ ගන්නවා අනිත් පැත්තෙන් සක්කාය දිට්ඨිය තීව්‍ර කරගන්න දෙවනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජලයේ දියවිලා යන ආපෝ ධාතුව මගේ කරගන්නවා කිය දැන් ඔබේ ආපෝ ධාතුව කියන්නේ මොකද්ද මේ ලේ සෙම් සොටු සරව මුත්‍රා මේ සෑම දෙයක්ම නෝනා ආපෝ ධාතුවටයි ගැනීම ඔබේ ශරීරයෙන් ගලාගෙන යන ලේ ටිකක් අරන් ජලයට දිය කළොත් ඒක ජලයේ දිය වෙලා යන්නේ නැද්ද? සෙම් සොටු මේවා ජලයේ දිය කරලා දැම්මොත් ඒවා ජලයේ දිය වෙලා යන්නේ නැද්ද? එහෙනම් නෝනා මේ ආපෝ ධාතුව කියන්නේ ජලයටයි ජලයේ දිය වෙන්න ආයුධයමයි. කවදා හරි දවසක මේ අධ්‍යාත්මික පටවි ආපෝ ධාතුව ඔබ මගේ කරගෙන ජීවත් වෙන. ශරීරයේ තියෙන ලේ ටික ශරීරයේ තියෙන සියලුම ද්‍රව ස්වභාවයේ දේවන් මගේ කරගෙනයි ජීවත් වෙන්නේ. ඒවා පෝෂණය කරනවා ඒවා ආරක්ෂා කරනවා ඒ ආපෝ ධාතුව තුළ මම ඉන්නවා කියලා දකිනවා
මාතුලේ ආපෝ ධාතුව තියෙනවා කියලා දකින්න ඒ ආපෝ ධාතුව තුළ මගේ ආත්මය තියෙනවා කියලා දකින්න දකමින් නිරතුරු ඒ ආපෝ ධාතුව පෝෂණය කරනවා මගේ කරගෙන ඒ ආපෝ ධාතුව තුළින් මම චුත වෙනවා කියලා දකින්නවා ඒ චුත වෙන ආත්මය නැවත ඊළඟ ජීවිතේ ඉපදෙනවායි කියලා දකින්න ඒ වගේ නිරතුරු නොනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අධ්‍යාත්මික ආපෝ ධාතුවත් බාහිර ආපෝ ධාතුවත් මගේ කරලා ගන්නවා ශරීරයේ තියෙනා වූ මේ දියර ස්වභාවය ජල ස්වභාවය දැන් කෙනෙක්ගේ ශරීරයේ ප්‍රසන්න භාවය මතු කරලා පෙන්වන්නේ රූපේ ඕජාව මතු කරලා පෙන්වන්නේ කවුද ආපෝ ධාතු දැන් මහපාරේ සුන්දර රූපයක් බුදුරයන් වහන්සේ කියනවා රූපේ ආස්වාදයක් තියෙනවා මහණෙනි මන් නැහැ කියන්නේ කාමයේ ආස්වාදයක් තියෙනවා මන් නැහැ කියන්නේ නමුත් රූපේ ආස්වාදයේ කෙටි මොකද්ද රූපේ ආස්වාදය අවුරුදු 18ක 20ක 22ක තරුණෙක් තරුණියක්ගේ ජීවිතයේ තියෙනා වූ ඒ සුන්දරත්වය දකින්න ඒ රිද්මය ලාලිත්‍රය ප්‍රභාෂර භාවය ඒ සමේ තියෙනා වූ පැහැය දකින්න ඒක තමයි රූපේ ආස්වාදය. ඒතර මේ රූපේ ආස්වාදය මතු කළ දෙන්නේ කවුද? ආපෝ ධාතුව විසින්මයි. ආපෝ ධාතුව විසින්මයි රූපේ ආස්වාදය මතු කළ දෙන්නේ. නමුත් ඒ ආපෝ ධාතුව නিত্য උදයක්ද අනිත්‍ය උදයක්ද? ඒක කවදා හරි දවසක ජලයේ දිය වෙලා යන දෙයක්මයි. බාහිර ආපෝ ධාතුවට මුසු වෙන දෙයක්. නමුත් බාහිර ආපෝ ධාතුවට කවදා හරි මුසු වෙන මේ අධ්‍යාත්මික ආපෝ ධාතුව නිරතුරුවම මම මගේ කර ගන්න. ඒ නිසාම සක්කාය දිට්ඨිය ඇති කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වායෝ ධාතුව කවදා හරි දවසක බාහිර වායෝ ධාතුවට එකතු වෙනවමයි. ශරීරයේ මේ ආස්වාස ප්‍රාස්වාසය කරන වාතය වේවා ශරීරයේ වෙන ලේ ගමනිය උදෙසා බහිස්රාවියේ කටයුතු උදෙසා උපයෝගී කර ගන්නා වූ වාතය වේවා මේ සෑම වාතයක්ම නොනෝනා බාහිර වායෝ ධාතුවට මුහු වෙනවා. අපි කටෙන් ඈනුමක් ඇරියොත් ඒ ඈනුම් යන්නා වූ වායෝ ධාතුව බාහිර වායෝ ධාතුවට එකතු වෙනවද නැද්ද? එකතු වෙනවා. එක්කා එකක් යද්දී ඒකෙන් පිට වෙන්නා වූ වාතය බාහිර වායෝ ධාතුවට එකතු වෙනවද නැද්ද? එකතු වෙන නිසා නිරතුරුවම මේ අධ්‍යාත්මික වායෝ ධාතුව නොනා නිරතුරුව බාහිර වායෝ ධාතුවට එකතු වෙන දෙයක්මයි. නමුත් ඒ බාහිර වායෝ ධාතුවට මුහු වෙලා බාහිර වායෝ ධාතුවෙම කොටසක් බවට පත් වෙන වායෝ ධාතුව නිරතුරුව මම මගේ කරගෙන ජීවත්. ඒ වගේම තේජෝ ධාතුව කවදා හරි දවසක අපි මැරිච්ච වෙලාවට අපේ ජීවිතෙන් අයින් වෙලා යනවා. උණුසුම අයින් වුණා උණුසුම අයින් වෙච්ච තැන අර මල සිරුරටයි සීතලයි අපේ මල කඳට එකතු වෙන්නේ. එතකොට මේ උණුසුම කොහාටද අයින් වුනේ? බාහිර තේජෝ ධාතුවටම මුහුලා යනවා. එහෙනම් මේ ශරීරයේ උණුසුම කියන කාරණයට කොච්චරනම් වර්තමාන ලෝකයා රැවටෙනවද කියලා බලන්න. දරුවාගේ උණුසුම, මුණුබුරාගේ, මිනිබිරිගේ උණුසුම, පෙම්වතාගේ, පෙම්වතියගේ උණුසුම, බිරිඳගේ, සාම්පුරුෂයාගේ උණුසුම, මේ උණුසුම නිසා මේ උණුසුම මගේ කර ගැනීම නිසා මේ බාහිර තේජෝ ධාතුවට අයිති උණුසුමක් මගේ කර ගැනීම නිසා නෝනා සංසාරේ මිනිස්සයා කොයිසා දුකකට වැටෙනවද කියලා බලන්න. අතීතේ මගේ අම්මා මගේ තාත්තා ජීවත් වුණා. ඒ අය යම් දවසක තරුණ කාලේ විවාහ වුණාද ඒ දෙන්නා දෙදෙනාගේ තේජෝ ධාතුව මගේ කරගෙනමයි ජීවත් වුනේ. ඒ තේජෝ ධාතුව තුල මම ඉන්නවා කියලා දැක්ක මාතුලේ තේජෝ ධාතුව තියෙනවා කියලා දැක්ක ඒ තේජෝ ධාතුව තුල මගේ ආත්මය තියෙනවා ඒ ආත්මය තුල මම ඉන්නවායි කියලා දැක්ක. නමුත් අවසානයේ තේජෝ ධාතුවට මොකද වුනේ? වයෝ වෘද්ධ වෙලා මැරෙන වෙලාවේ ඒ තේජෝ ධාතුව බාහිර තේජෝ ධාතුවට මුහුණා. අවසානයේ දෙන්නාගේ ජීවිත මලකඳක් බවට සීතල වෙච්ච මලකඳක් බවටයි. එනම් මේ තේජෝ ධාතුව වර්තමානයේ අපි රැවටිලා බිරිඳගේ උණුසුම සාම්පුරුෂයාගේ උණුසුම දරුවාගේ උණුසුම පෙම්වතාගේ පෙම්වතියගේ උණුසුම කියලා අපි මේ බැඳිලා යන්නා උණුසුම නিত্য උදයක්ද අනිත්‍ය උදයක්ද? ඒ උණුසුම ඔබට අයිති දෙයක්ද? ඒ උණුසුම හේතුන් නිසා සකස් වුණා උදයක්මයි. අන්නේ හේතුන් නිසා සකස් වුණා වූ තේජෝ ධාතුව මගේ කර ගැනීම නිසා නොනා නිරතුරුව සත්වයා සක්කාය දිට්ඨිය ඇති කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එනිසා මේ සතර මහා ධාතුව මගේ කරගනේ සතර මහා ධාතුව තුන මම ඉන්නවායි කියලා දකිමින් නිරතුරුවේ සතර මහා ධාතුව නිසා සක්කාය දිට්ඨිය ඇති කරගන්න. ඊළඟට බාහිර සතර මහා ධාතුව මේ ඇසට කනට නාසයට දිවට ශරීරයට මනසට අරමුණු වෙන්නා වූ බාහිර සතර මහා ධාතුවත් මගේ කරගන්න. බිරිඳගේ සතර මහා ධාතුව මගේ කරගන්න. සාම්පුරුෂයාගේ සතර මහා ධාතුව මගේ කරගන්න. දුවාගේ පුතාගේ පෙම්වතාගේ පෙම්වතියගේ අම්මගේ තාත්තගේ මේ සෑම සතර මහා ධාතුවක්ම මගේ කරගෙන
අනුන්ගේ සතර මහා ධාතු නිසා අපි නිරේතුරුව සක්කාය දිට්ඨිය එනිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කායානුපස්සනාව සතර සටිපට්ඨාන ධර්මයන් නොවැඩීම නිසාම මේ සත්වයා නිරේතුරුවම ලෝකයේ රැවටීමේ ගන්නවා කියලා ලෝකේ මුලාවෙන් ගන්නවා කියන ඇත්ත ඇති සැටියට ගන්නෙ නැහැ රැවටීමෙන් ලෝකයේ දිහා බලනවා පටවි ධාතුව දිහා රැවටීමෙන් එහා බලන්නේ ආපෝ ධාතුව දුලයා රැවටීමෙන් බලන්නේ මහපාරේ සුන්දර රූපයක් ගමන් කරනවා ඒ සුන්දර රූපය කියන්නේ අනිත්‍ය වූ පටවි ධාතුවක්මයි අනිත්‍ය වූ ආපෝ ධාතුවක්මයි අනිත්‍ය වූ තේජෝ ධාතුවක්මයි අනිත්‍ය වූ වායෝ ධාතුවක්මයි නමුත් මේ අනිත්‍ය වූ තේජෝ වායෝ පටවි ධාතුව නොනා අපි රැවටීමෙම ජීවිතේට එකතු කරගන්න ලස්සන රූපයක් සුන්දර රූපයක් මේ රූපය තුල සුන්දරත්වයේ තියෙනවා මේ රූපය තුල ලස්සන තියෙනවා මේ රූපය තුල ලාලිත්‍ය රිද්මය තියෙනවා නමුත් නොනා මේ සෑම දෙයක්ම අනිත්‍ය වූ ධර්මතාවයන්මයි රැවටීමෙන් සතර මහා ධාතුව ගන්නවා කියන ඊළඟට ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්වයා නිරේතුරුවම මේ සත්වයාගේ ඉපදීම රැවටීමෙන් ගන්නවා කියලා සත්වයාගේ ඉපදීම කියන්නේ දැන් දරුවෙක් ඉපදුනා කියලා හිතන්නකෝ පුතෙක් ඉපදුනා දුවෙක් ඉපදුනා මුණුබුරෙක් ඉපදුනා මිනිබිරියක් ඉපදුනා එහෙම ඉපදුනායි කියලා කියන්නේ ධර්මානුකූලව කුමක්ද තෘෂ්ණාපච්චයා උපාදානං උපාදානපච්චයා භව භවපච්චයා ජාති එච්චරයි වෙන දෙයක් නෙමෙයි පටිච්ච සමුප්පන්නව සිදු වුණා උපත මගේ කර ගන්නවා කියන දරුවා තුලින් මේ දරුවා මගේ කියලා ගන්නවා කියන මේ දරුවා තුල මගේ ආත්මය තියෙනවා කියලා ගන්නවා කියන මේ මගේ දරුවා තුල මගේ ආත්මය තියෙනවා කියලා දකිනවා කියන මේ දරුවා ඊළඟ ජීවිතේදී මගේමයි සංසාරේ පුරාවටම මගේම දරුවා කියලා ගන්නවා කියන නමුත් ඒ දරුවා ඔබට අයිති දරුවෙක්ද නැහැ ඔබ මේ මොහොතේ දරුවෝ දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් නමුත් ඒ දරුවෝ දෙන්නා ඔබ කොයිසම් මගේ කරගෙන ජීවත් වෙන්නේ කියලා බලන්න ඔබ කවදාක්වත් ඒ දරුවෝ දෙන්නගේ ජීවිතයේ පටිච්ච සමුප්පාදයේ තුල විසිරවල දැකලා තියෙනවද කවදාක්වත් ඔබ පටිච්ච සමුප්පාදයේ තුල විසිරවල දැකලා නැහැ ඊළඟ මොහොතේ දරුවෙක් ඉපදෙනවා කියන්නේ ඒ දරුවා ඉපදුනා කියන්නේ උපාදාන පත්‍යා භව භව පත්‍යා ජාති බුදුරජාණන් වහන්සේ භවාත්‍රයක් දේශනා කරනවා කාම භව රූපී භව අරූපී භව කියලා මේ භවාත්‍රය තුල ඉපදුනා වූ යම් සත්වෙක් ඉන්නවාද ඒ සත්වය භවාත්‍රය තුල ඉපදුනේ කුමක් නිසාද තෘෂ්ණාව නිසා සකස් කරගත්තා උපාදානය නිසාමයි ඒ නිසා නමුත් අපි කවදාක්වත් මේක දකින්නේ නැහැ සමහර විට මට ඉපදුන දරුවා තව මොහොතකින් ඉපදෙන දරුවා ඊළඟ ජීවිතේ තිරිසන් සතෙක් වෙන්න පුළුවන් පෙර ජීවිතේ තිරිසන් සතෙක් වෙන්න පුළුවන් පෙර ජීවිතේ දෙවියෙක් වෙන්න පුළුවන් පෙර ජීවිතේ මහපාරේ සිංහමන්ණියද්ද සියාචක මහත්ෙක් වෙන්න පුළුවන් පෙර ජීවිතේ ප්‍රේතෙක් වෙන්න පුළුවන් ඒ වගේ පෙර ජීවිතේ පටිච්ච සමුප්පන්නව පෙර ජීවිතයක් ලැබලා ඒ මරණාසන්න මොහොතේ උපාදාන පත්‍යා භව භව පත්‍යා ජාති කියන කාරණේ තුල මව් කුසේ පිරිසිඳගත් දරුවෙක් කියලා කවදාක්වත් දකින්නේ නැහැ. එතකොට මේ දරුවා නිරේතුරුවම මගේ කරගන්න. දැන් බලන්න මේ ජීවිතේ යමෙකුට දරුවෝ දෙන්නෙක් තුන් දෙනෙක් එක්කෙනෙක් ඉන්නවා නම් ඒ දරුවන් කොයිසම් මගේ කරගෙන ජීවත් වෙන්නේ කියලා බලන්න. රැවටීමෙන්මයි දකින්නේ. මුලාවෙන්මයි දකින්නේ. මේ දරුවා තුල මම ඉන්නවා කියලා දකිනවා. මේ දරුවා තුල මගේ ආත්මය තියෙනවා කියලා දකිනවා මේ දරුවා සදාකාලිකව මගේ කියලා දකිනවා මම කවදා හරි මැරෙන දාට මගේ ආත්මය මේ දරුවා තුල තියෙනවා කියලා දකිනවා නමුත් නොනා ඉහි දරුවා පෙර ජීවිතේ පටිච්ච සමුප්පන්නව කවුරුන්නෝ අම්මා කෙනෙක්ගේ දරුවෙක් කොහේ හරි ලෙඩ ඇඳක ඉස්පිරිතාලෙක එහෙම නැත්නම් දැඩි සත්කාරයකක අප්‍රමාණ මරණීය දුක් විඳලා මරණයටපත් වුණ මිනිස්සෙක්ගේ පටිච්ච සමුප්පන්න උපත වෙන්න පුළුවන් ඔබ මේ මොහොතේ නලව නලව ඉන්න ඔය දරුවා පෙර ජීවිතේ පිංගතුනි සමහර විට මහපාරක සිඟා කාපු යාචක මහත්ෙක් වෙන්න බැරි නැහැ තේන්න පෙර ජීවිතේ තිරිසන් සතෙක් වෙන්න බැරි නැහැ පෙර ජීවිතේ සුන්දර මිනිසෙක් වෙන්න බැරි නැහැ පෙර ජීවිතේ සුන්දර දෙවියෙක් වෙන්න බැරි නැහැ නමුත් නොනා අපි මේ පටිච්ච සමුප්පන්න උපත ගැන අපි දකින්නේ නැහැ ඒ දරුවා පෙර ජීවිතෙත් මගේ මේ ජීවිතෙත් මගේ ඊළඟ ජීවිතෙත් මගේ කියලා මගේ කරගෙන ගනිමින් දරුවා නිසා මුලාවටපත් වෙනවා කියනවා දරුවාව මුලාවෙන් ගන්නවා කියනවා දරුවාව රැවටීමෙන් ගන්නවා කියනවා අම්මා තාත්තාව රැවටීමෙන් ගන්නවා කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සෑම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම සංසාරයේ දරුවන් උදෙසා මහසාගරයේ ජලයට වඩා කඳුළු හෙළලා තියෙනවා කියලා
එවැගේම සෑම දරුවෙක්ම අම්මලා තාත්තලා උදෙසා මහසාගරයේ ජලයට වඩා කඳුළු හෙළලා එනම් ඒසා දීර්ඝ පටිච්ච සමුප්පන්න ගමනකදී මැරෙමින් ඉපදෙමින් පටිච්ච සමුප්පන්නාව ගමනකදී මට මේ ලෝකයේ අම්මා වෙන්න තව කෙනෙක් ඉතුරු වෙලා නැහැ මොකද හැම කෙනේ ඔබ සංසාරයේ මට කොච්චරනම් අම්මා වෙලා ඇද්ද මේ මහත්තයා සංසාරයේ කොච්චරනම් මට තාත්ත කෙනෙක් වෙලා ඇද්ද නමුත් අපි මේ පටිච්ච සමුප්පන්න ගමන අපි දකින්නේ නැහැ අම්මා මගේ කරගන්න මේ මගේ සදාකාලික අම්මා මගේ අම්මා බුදු වේවා මම බුදු වෙන දවස දක්වා මගේ අම්මාගේ පුතා කියලා නිරතුරුවම අම්මාව රැවටීමෙන් ගන්නවා තාත්තාව රැවටීමෙන් ගන්නවා දරුවාව රැවටීමෙන් ගන්නවා මුණුබුරාව රැවටීමෙන් ගන්නවා පෙම්වතා පෙම්වති බිරිඳ සාම් පුරුෂයා මගේ කරගෙන රැවටීමෙන් ගන්න තමන් ළඟ ඉන්න පෙම්වතා තමන් ළඟ ඉන්න බිරිඳ තමන් ළඟ ඉන්න සාම් පුරුෂයා පෙම්වතිය සංසාරේ ඔබේ හිස ගසා දාපු අවස්ථා ලක්ෂ වාරයකට වැඩි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඔබේම ගහලයා වෙලා ඔබේම විරුද්ධවාදියා වෙලා ඔබේම පෝරකේට එල්ලපු මේ මිනිස්සයා වෙලා සංසාරේ ලක්ෂ ගණන් වාරයක් ඔබව මරා දාපු කෙනෙක් තමයි පටිච්ච සමුප්පන්නව සමහර විට ඔබේ බිරිඳ වෙලා ඔබේ ස්වාම්පුරුෂයා වෙලා ඉන්නේ. නමුත් අපි මේ යථාර්ථය දකින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංසාරේ මේ ඉන්න සෑම සාම්පුරුෂයෙක් සෑම බිරිඳක්ම සංසාරයේ බිරිඳවරු නිසා සාම්පුරුෂයන් නිසා නොනා මහසાગරයේ ජලයට වඩා කඳුළු වෙලා තියෙනවා කියලා. හැර යෑමේදී අසරණ වෙද්දී වැරදි අසුරුව ඇති කරගෙන අන්‍ය ප්‍රේම සම්බන්ධය ඇති කරගෙන මරලා බෙල්ලමිරිකලා ගහලා පුච්චලා මේවා කළා වෙලාවේ ගලාගෙන යකේ කඳුළු මහසાગරයට වැඩි කියනවා. නමුත් අපි මේ පටිච්ච සමුප්පන්නව දකින්නේ නැහැ. මේ ජීවිතේ ලැබුණා වූ බිරිඳ මගේ කරගන්න. මේ ජීවිතේ ලැබුණා වූ සාම්පුරුෂයා මගේ කියලා දකිනවා. සංසාරේ සදාකාලික මේ සාම්පුරුෂයා මගේම කියලා දකිනවා නෝනා. පටිච්ච සමුප්පන්න වේ සාම්පුරුෂයාගේ ජීවිතේ විසිරලා දකින්නේ. රැවටීමෙන්මයි සත්වයා දකින්නේ කියන්නේ. ඇයි රැවටීමෙන් දකින්නේ? සතර සතිපට්ඨානේ ජීවිතේට එකතු කරගෙන නැහැ. ඒ නිසාම බිරිඳ නිසා සාම්පුරුෂයා නිසා දරුවා නිසා නිරේතුරු වයා සක්කාය දිට්ඨියම වඩා ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා දිව්‍යතල රැවටීමෙන් ගන්නවා කියලා. දිව්‍යතල රැවටීම තුසිතේ යාමේ නිම්මාන රතේ පර්ණිමිත රතවස්සේ තාවදීසේ චාතුර්මහරාජිකේ කියන දිව්‍යතල එයා රැවටීමෙන් ගන්නවා. ඉතින් ඔබත් මමත් එක්ව පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින්ද්‍රයාණන් වහන්සේට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු. කොහේ සිටියත් උන්වහන්සේ නිරන්තරයෙන්ම සම්යදෘෂ්ටික දෙවියන්ගේ ආශිර්වාදය මැද සුරක්ෂා වෙත්වා නිරෝගී වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු.